ය මෙ එකක මැදි හත්වීම එ සාමාන්‍ය ජනතාව තා මමාරුතත්වකට මුහුණ දීලාතියනොක දයිම්ම එක්කක් සමහර යෝජනනාෛදිරිපත්කනො යෝජනාවලට රටක් විදිහට එවට එකක්ව තීන්දු තීරණ ගන්න සිදව වෙනවා දැන් මේකත් එක්ක ඇත්තටම රටක් විදිහට අපි හරි අවස්ථාව විදි හරි තීන්දු තීරණ ගත්තේ නැති නිසා ජාතයන්ද්‍ර මූල අදරමුදලට යන්නේ නැතු අපට වවැනිවිල්පයක් හොයාගන්න ැරිතත්වයක ඇති වෙලාදේනවා මොකක්ද ඔබතුමන්ලගේ පහැදිලි කිරීම අයිමක් එක හැර වෙන මොකදදපිට තියන ක්‍රමය මේ ඇතිවෙලා තියෙන සත්වයන්ගින් රට වෙනත් පැත්තට හරවන්න. ඒක තමයි දිල්ගම මෙතරන ප්‍රශ්නය මෙතැන තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ඒක තමයි අප යෝජනා කරන්න ව්‍යවසයික අත්ත රාජක්. වවසායකත රාජයක් කියන්නේ ව්‍යවසායකින් ලංකාපුරා ව්‍යවසසායිකින් හදන රජය යනිීම. පැහදිලි කරගන්න ඕන ජනතාවටත්කක් සරලව පැහදිි කර මනිස් සරල මහන තමයි රල උත්තරේ තමයි නිර්මාණශී ව්‍යවසායකත්ත රාජ්‍යයක්ක යන්නේ නිර්මාණ ශීලීවම් නිර්මාණශීලීව අවදානම් ගනිමින් අපේට අවශ්‍ය අවසාන ප්‍රතිපාලය ලබා ගැනීම සඳහ කටයුතු කරන රාජ්‍යයක් එතකොට අද ඔය ඔබහන ප්‍රශ්නය අයෙම මේ පැර වෙනමමුකුත් නැද්ද කියලාමට කියන්න තින්නේ ඒ අඹ ගසත් හ අගසත් හැර තවත් අභගස්ති බේද වගේ මේ අපේ අපේ තාර්කය තුළ නම් විසඳුම් ගොඩක් තියෙනවා. අද කෙටි කාලීනව මේ අය කළමනා කරණ කර ගැනීමේ අවශ්‍යතාවය. ඇත්තටම හැම පැත්ේම රාජතාන්්‍රික පැත්තෙන් අප රටේ ීර්ති නාමය පැත්තෙන් ඒගේ මරටේ අද ආර්ථිකය කලමනාර පැත්තෙන් වැදගත් දෙයක් එක මම අවන්කෝ පිළිගන්නවා. නමුත් ඒ කරන ස්වරූපය අද ඔබට පේෙනවා. ත්ම සංවේදී නොව මේ ජනතාවගේ සිතුම් පැතුම්වලට සංවේදීන නොවී අද කොහොමද ජනතාව ජීවත්ලන්නේ කියන ගැන කිසිසේත්ම තැකීමක් නොකට එය පමණක්ම ගැන සලකමින් එම ආයතනය අවශ්‍යතාවය හෝ ඒ ඒ නයිකොන්දේ සි සඳහම පමණක්ටයුතු කිරීම තමයි ප්‍රශ්න නිල්කාක් එතකොට මේ රජය ඔපකල්පනය කරන්නේ කොහොමද ට වර්ධකයක් හෝ ආදායම් වර්දකයක් න්න මැතිව ඇත්තනම ගත්තුොත් ඒ ආදායම් අඩුවන තත්ත්වයක් තුළ. හැම පැද ව්‍යාපාර කඩාගෙන වැටිනවා සුළ ශුද්‍ර ව්‍යාපාර මහා විශාල වවසායකන් මේ සියල්ල කඩාගෙන වැටිනවා මේ කඩාගෙන වැටින තත්ත්වය තුළ ඉන්දන මිලෙහෙළේනව එතකොට විදුලි බිලි හෙළයනවා එතකොට ප්‍රහණ ගහස්තු හළයනව මේ සියල්ල. ජනතාව කොහොම කලමනා කරනය කරගන්නවාදැයි කියලා උපකල්පනෙක් පත්නු මැතිව එක කරන එක. තමයි. නිර්මාණශීලී නෝන රජයක වැඩේ. එතකොට අපි කියන්න එම නෙමයි. මේ මේක මීට වැඩිය දැන් අපි අපි අත්‍රම දිල්කමේ අපේ සමාජ දේශපාලට සංවාදය කොහේද තියන්නේ. මේ නය කළමනා කරණයට අමතරව අපි ආේ ආර්ථික දියුණුරන්න වැඩිලි උපයමාගි වැඩපිල් කොයි තියෙන්නේ අපි අපනන ආදම් වැඩිරගන්න උපයමාගික වැඩ පිවෙල කොහෙද සාකච්චවවෙන්නේ මොහද යෝජනාාව මම කියන්නේ මම කියන්නේ අපි යෝජ යෝජිත වේවසයකත්ත රාජ්‍යයක් තුළ නම් අද සියලු සම්පත් උපාය මාර්ගක වලමනාකරන මවශ්‍ය දවත් නවානි අපි ත්තු සංාරක ්‍යාර දදාරයක් ැට අද සංචාරකින් ලංකාවට පැමින ව දර වැඩිය ලංකාව් වට වැඩ කියන්නේ මේ පසු ගිය තත්වය තුළට වැඩිය එවා ලංකාවට හැබැයි අපි කල්පනා කරන්න දිල්ක මේ අපේ උපාය මාර්ගක වැඩ පි වෙලක ප්‍රපාලයක් කැටීමට සංචාකරර්මාතය දුණ වෙනවාවනේ සංචාරකීන්ට දැන් අර එන්න පුළුවන් තත්ත්වයක් නැති වෙල බුණා දැන් එන්න පුළුවන් තත්ත්වයක් සාමාන්‍ය කරණය නිසා සංචාරකීන් එනවා. නමුත් මේ එන සංචාරකීන්ගේ ඒ සචාරක එන සංචාරකය කඋපමුණ මුදලක් මේ රට වැය කරනවාද. ඒ ඒ වැයකරන මුදල ප්‍රමාණවදද. අපිට අද හෝටල් කර්මාන්තවල ඉන්න අය දන්නවා. අපි අපිට මේ රටට අදා අදාළ ආදායම ලබා ගැනීමට සාපේක්ෂව ඒ. ට එකන්නේ එහගේ වටිනාදම අපි උපාය මාර්ගිකව කළමනා කරනය කළ නෙමයිනි යම්කිසි සංචාරකයෙක් ලංකාවට හම හෝටල් කාමරයක් දෙන එක ඇත්තටම ඒ එහෙම කරන්න මේ උපායමමාගිට පිල්ල කොන්න අවත් ඇත්තරමලේනි ැවිල්ල බැස්සොත්ත ොටරගල නවති හෙමනමේ රටකට අවශ්‍යයි කෙටිකාල න මන්ධ්‍ය කාලිනනා දීර් කාලින වැඩපිරි වෙලක් ොහොමද ශ්‍රී ලංකාව සන්නමයක් හැටියට ලෝව සංචාරක තරගකාරීත්වය තුළ අපිට අපිත් එක තරග කරන අනෙකුත් ඩෙසිනේෂන්ස් අනිත් ඒවත්ක කොහමද අපි තරර්ග කරන්නේ. මොකදද අප මේ ටරිසම් පඩක්්ට එක අපේ ටරිසම් අපි දෙන සේවාවේ සවිශේෂත්ය මොකදද ඒ අනෙතරටේශ සේවාවිෙන් වෙනස් වෙන්න කොහොමද. ඒකට අපි මොන උපායමාර්ගේ දෝදාගන්නේ. ඔබ දන්න හෙමද දෙ ිල්කා ඔබද නැත්තං මම හිතන්නෑ බ්ලංකාවේ සසු ශ්‍රී ලාංකිකින් දන්නවා කියලා එක දන් ඇැත්තේම දෙයක් නැති නිසා. ඉතින් මේ මෙහෙම යන්න බෑදිල්කායයි ේල්. අද දෙරන YouTubeබ නාලිකාව. YouTubeුබ අද දෙරන දැන්ම සබස්ක්‍රයිබ් කරන්න.